ඒ අවස්ථාවේදී අපි දැන් ගමන් කළ යුතු මාර්ගයේ අනාගතයේ නිශ්චිත ඉලක්ක වශයෙන් සඳහන් කළා එකඟතා ඇති කරන් තිබෙනවා. ඒ අනුව කවුරුන් රටේ ජනාධිපති වුණත් කවුරුන් රටේ ආණ්ඩුව කළත් අපි ලෝකෙට ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ප්‍රතිඥා ප්‍රධානව තුනක්. එක 2032 වන විට මුළු නොගෙවූ ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 95% දක්වා පහළට අඩු කරලා ඒ ප්‍රමාණය ඉක්මවා නොවන ආකාරයට ණය ගැනීම කළ යුතුයි කිය. දෙවනුව රටක ඇතිවන දළ ලංකා ආණ්ඩුවේ ඇතිවන මූල්‍ය අවශ්‍යතා ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13% ඉක්මවන්නට බෑ. අනාගත කාල පරිච්ඡේදය තුළ කුමන රජයක් කුමන ජනාධිපතිවරයෙක් යටතේ වුණත් මේ මූලික අරමුණු තුන ඉෂ්ට කර ගැනීමට අදාළ වෙන ලෙස ණය ප්‍රතිව්‍යූහගත කරන ගිවිසුම් ඒ අදාළ බලධාරීන් විසින් අත්සන් කරලා තිබෙනවා. ඒ ගිවිසුම ඒ ආකාරයෙන් රට වෙනුවෙන් රටේ උපනූපන් පරම්පරාවන් වෙනුවෙන් අඛණ්ඩව ඒ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරන්න සියලු දෙනා එකතු වෙලා වැඩ කරන්න කියන ආරාධනය එතුමා අද පාර්ලිමේන්තුවේදී කළා. විධායක ශ්‍රේණියට ලබා දීමට නියමිත දීමනාව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විධායක ශ්‍රේණියේ දීමනාවේ ඇති වෙලා තියෙන විශාල විෂමතාවය නිසා එම භාණ්ඩික නිලධාරීන්ට අතිකාල දීමනා යනාදී කිසිවක් නොලැබෙන නිසා රුපියල් 25,000ක ඒ දීමනාව ලබා දෙන ලෙස ඒ පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා වෙන් වෙන මුදල යනාදී පිළිබඳ